ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට තීරණය කර අවසන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වයෙන් පැවති එක්ව ජයගමු අපි මාතර ජනරැළිය අමතමින් ඔහු මේ අදහස් පළ කළා. එක්ව ජයගමු අපි මාතර ජනරැළිය මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ ආණ්ඩුවේ අමාත්‍ය දුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන්. රනිල් වික්‍රමසිංහ මහතුමාට මාතර ජනතාවට අපි සියලු දෙනාට ගන්න තියෙන තීන්දුව තමයි ඊළඟ ඇමතිවරණේ අපි ලැබෙන ප්‍රතිලාභ මේ සියල්ල නැති කරගන්නවද, එහෙම නැත්නම් අපි තව තවත් ස්ථාවර රට ඉස්සරහට යනවද කියලා. බොහෝ දෙනෙක් තාම කියනවා ජනාධිපතිතුමා ඉදිරිපත් වෙනවද නැද්ද කියලා කියලා නැහැ කියලා. අපි ජනාධිපතිතුමාට පැහැදිලිව කියනවා අද මාතර මේ ඓතිහාසික නගරය ඔබතුමාගේ මීළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ආරම්භයේ හැටියට සනිටුහන් කරගන්න කියන පණිවිඩය අපි ලබා දෙනවා. අපි අදින් ආරම්භ කරන්න අපේ ගමන. පොදුජන පෙරමුණ කියන පක්ෂය දෙවන්ත පක්ෂය අපි බිහි කරේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන්. මම විශ්වාස කරනවා පොදුජන පෙරමුණේ නායකයත් පක්ෂ නායකයනුත් හොඳ අවබෝධයෙන් ඉන්නවා පමණක් නෙවෙයි, ජනාධිපතිවරණය නම් කළ විගස පොදුජන පෙරමුණේ කොටසක් නෙවෙයි, මහ පළුවත් එක්කම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න පෙළ ගැහෙනවා කියන එක අපි දන්නවා. අපිට පක්ෂ නෙවෙයි, කොළ පාටත් නෙවෙයි, නිල් පාටත් නෙවෙයි, රතු පාටත් නෙවෙයි, කුරහන් පාටත් නෙවෙයි, හැම පාටකටම වැඩිය අපේ ජාතික දජයේ තියෙන පාට ටික අපිට වැදගත් වෙනවා කියන පණිවිඩය අපි මාතර දිස්ත්‍රික්කෙන් ලබා දෙනවා. රට බංකොලොත් වෙච්ච වෙලාවේ අයිය නායකලා ජෝකර්ලා ලපයලා දුවන සපත්තු හොය හොය ඉන්නකොට කොහොමද දුවන්නේ කියලා මේ රට පාරගත්තු අත්වැල් බැඳගත්තු කණ්ඩායමයි ඒ වෙනුවෙන් දරදිය දුක් විඳලා කැපවීම කරපු ජනතාවයි මේ අද මාතරට රැස්සලා ඉන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. අද රටේ විවිධ මත හද හද තැන් තැන් වල කයි ගහ ගහ යන අයිය නායකලා පුතානෝලා එක එක රැස්වීමට කියන්නේ එක එක සින්දු. මම මෙහෙම කතා කරනකොට මේක අහගෙන ඉන්න සමහර අය පුදුම වෙනවා ඇති ඇමතුමනි. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශාලම හඬක් නගලා මහින්ද සුලගත් එක රටපුරා ගිහිල්ලා යහපාලන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරපු ප්‍රසන්න රණතුංග ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන අද කතා කරන්නේ කියලා. අපි කොයි පට්ටමේ දේශපාලනය කරත් අපිට දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනි. රටක් නැත්තම් අපි කාටවත් දේශපාලනය කරන්න බෑ. එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත් අභියෝගය අවුරුදු දෙකක කාල සීමාව තුළ අපි ආපස්සට හැරලා බැලුවොත් අපි සියලු දෙනාටම සෑහීමකට පත් වෙන්න පුළුවන් විදියට කටයුතු කරලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. අපි කියමු මේ ලංකාව කියන නැව කුණාටුවකට අහු වෙනවා. මේ කුණාටුවට අහු වෙනකොට හැමෝම මේ නැව පාලනය කරගන්න බැරුව ඉන්නකොට කිමින් සැරේ වරායට ගෙනල්ලා නැවයි නැවේ හිටපු මිනිසු ටිකයි ඔක්කොම ජීවිතේ දෙකයි බේරගෙන ආපු ඒ නැවේ කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියාගන්න කරු මිත්‍රවරුනි. මේ මිනිසුන්ට පුළුවන් ඕන්නම් මේ නැව ගිලන්න, එහෙම නැත්නම් මේ නැවට පාඩුවේ තව ටිකක් ගමනක් යන්න ඉඩ දෙන්න. ඒ තීරණේ තියන්නේ ඔබේ අතේ. මට බාර දුන්නේ ටයිටැනික් නැව, මං දැන් ඒක වරායට ගෙනත් තියෙනවා. හිටපු කපිතන්වරු ඔක්කොම පැනලා ගියා මේ අයිස්කන්දට බය වෙලා. ඒ වෙලාවේ තිබුණේ නැව ගිලිලා අපි නැති වෙනවද දැන් කිනියාව වෙන හැටියට, නැත්නම් අපි එනවද කියලා වරායට. දැන් වරායට ඇවිල්ලා තියෙන්නේ. මේ නැව එක්ක මොකද්ද අපි කරන්නේ? අපි මේ නැව අලුතෙන් හදලා ඊළඟ අවුරුදු 50ට 100ට හදාගෙන යනවද, නැත්නම් ඔහොම තියෙන නැව පැනලා ගියේ කපිතන් කෙනෙක්ට දෙනවද? 2022 සිංහල අවුරුද්ද මං ගත කරේ කඹුරුගමුවේ ද ලැන්ටන් හෝටලේ. ඒක ළඟ තියෙනවා තෙල් සංස්ථාවේ ඉන්ධන ශාලා. එතන හැමදාම වාහන තියෙනවා. ඒ කාලේ තියෙන වචන කිව්වොත් මම දේශපාලනේ අහන්න තියෙන හැම වචනයක්ම අහලා තියෙනවා. ඒ දවස්වල මං අලුත් සිංහල වචන කීපිකුත් ඉගෙන ගත්තා. මිනිස්සු හරියට දුක් විඳව හිටගෙන ඉන්නවා පෙට්‍රල් ගන්න කියලා. මං එහෙම එකක් මගේ ජීවිතේ කොහෙවත් දැකලා නැහැ මීට ඉස්සරහ. එක දවසක් මං හිතුවා මරා ගන්න යයි කියලා. මම තීරණය කළා ඒක මේ රටේ ආපෝ ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. කොහොම හරි අන්තිමට මට මේක බාර ගන්න ඕනේ. මම මේ බාරගත්තේ ලෝක ඉතිහාසයේ අලුත්ම ක්‍රමයකට. කොහොමද පැනලා ගියහම මට කිව්ව බාර ගන්න කිව්වා. කොහොම හරි අපි බාරගත්තා. ප්‍රශ්න තිබුණා. අපි එකඟ වෙලා තියෙනවා IMF සුයි අනික් සංවිධාන එක්ක ආර්ථික ස්ථාවරය කරන්න. ඒ කියන්නේ අපිට මුදල් අච්චු ගහන්න බෑ. බැංක වලින් ණය ගන්න බෑ. ඉතින් අපිට වෙන ආදායම් ගන්න තිබුණා. වැට් වැඩි කරන එක අමාරු තීරණයක්. අද අපිට කොහොමවත් ස්ථාවරභාවයක් තියෙනවා. අනාගතෙත් අපිට දියුණු කරන්න තියෙද්දි වැට් වැඩි කරන්න යන්නේ නැහැ. අපිට ධනබද්දක් හරි ඒවා මරාල බද්දක් දාන්න වෙයි ධනවතුන්. ඒක ඔයගොල්ලෝ බලපාන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක අරගත්තා. කවුරු හරි කියනවා නම් පක්ෂයක් කියනවා නම් මීට වඩා වෙනස් විකල්ප තියෙනවා කියලා. එහෙනම්
මම ලෑස්ති ඒ අයට වොෂින්ටන් IMF සංවිධානයට යන්න ඒ අය එක්ක සාකච්ඡා කළා. ඒ අයට ඕනේ ගුවන් බලපත්‍රත් ඒ අයගේ හෝටල් ටිකත් වොෂින්ටන් නගරේ ආණ්ඩුවෙන් ගෙවන්න. ගිහින් කතා කරලා එන්නව. ඒව හොඳ කියලා බීවත් පාර්ලිමේන්තුවේ කතා කරමු. මට ප්‍රශ්නයක් නැහැ. ඒත් පරණ දේශපාලනේ ඉන්න බෑ. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණේ අය. අපිට එක පක්ෂයක් නැහැ. විවිධ පක්ෂ වලින් අපි එන්නේ. ඔව් සජබෙමුත් ඉන්නවා. හවුද? නෑ ඔයගොල්ලෝ සජබේ අයින් කරාට මම ඔයගොල්ලන්ට දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය. ඒ නිසා අපි අලුත් දේශපාලනය පටන්ගෙන තියෙන්නේ රට පෙරට පක්ෂයේ ඊපට පසුව. ඒ නිසා පක්ෂ ભેදයෙන් තොරව අපි ඔක්කොම ඉදිරියට යමු කියලා මම කියනවා. මම විපක්ෂේ නායකවරුන්ට කියනවා අපි එකතු වෙන්න. ඊළඟ පාර්ලිමේන්තුව අපි ආණ්ඩුවක් කරන්න. ඒතර ඔයගොල්ලන්ටත් මගෙන් ඉගෙන ගන්න පුළුවන්. කොහොමද මේ වැඩ කටයුතු කරන්න කියලා. අනාගතේ නායකත්වය ගන්න. මේ අවුරුද්දේ එන අවුරුද්දේ ඡන්ද කීපයක් තියෙයි. ජනාධිපති වෙනේ තියෙනවා පාර්ලිමේන්තු ඡන්ද තියෙන එක ඔක්කොම කියලා තියෙනවා ඊට පස්සේ පළාත් සභා ඡන්ද තියෙනවා මේ කාලේ විඳ දුක ගැන මම කනගාටු වෙනවා මේ ආණ්ඩුව කනගාටු වෙනවා දෙවනුව අපි ගත්ත පියවර අපි ආරක්ෂා කරන්න ඕන කියලා මං ඉල්ලනවා ආරක්ෂා කරන්න හැම එක්කෙනාටම එකතු වෙන්න කියලා මං කියනවා සත් නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ අවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.